නව විවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින් විවස්ථා කෙටුම්පත් කමිටුවක් පත් කරන ලැබ තිබේද නව විවස්ථා කෙටුම්පතක් කෙටුම්පත් කරනු ලැබ හෝ කෙරමින් තිබියදී රටක් එක නීතියක් යන සංකල්පයට අදාළව නීති කෙටුම්පතක් සකස් වී තිබියදී එක් රටක් හෝ එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයා පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද සෞභාග්‍ය දැක්ම තුලින් රට සුණු අවස්ථාවක් සකස් කරන බවට අපි ජනතාවට පුරුන්දුවල් ලබා දුන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කිටුම්පත් කිරීම සඳහා මාත් මණ්ඩලයේ අනුමැති පරිදි අපරාජය විසින් ජනාධිපති නීතිඥ රමේ සිල්වා මහතාගේ සභාපතිත්වයේ විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා මේ වසර අවසන් වන විටේ ව්‍යවස්ථාවක් කිටුම්පත් සකස් කොට නිම කිරීමට මේ කමිටුවට අපේක්ෂා කරන බවත් දැනට එම කටයුතු අවසන් අධිරියේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය අප වෙත දැනුම් දී තිබෙනවා ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාව ආවේණික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මම ඔබතුමාගෙන් ඇහුවා මේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ කෙටුම්පත් සකස් කර තිබෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා එම කාර්යසාධක බලකාය සභාපතිවරයා සහ කාර්යම අනිත් සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකද සැලකිල්ලට ගත්තේ කියලා. අධිකරු ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව කාර්යසාධක බලකායන් පත් කර කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා. නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනම නම් අධිකාර අමාත්‍යතුමාට සාකච්ඡා කළා තමයි නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාධක බලකාය ජනාධිපතිතුමා පත් කරාම සිදුවෙන්නේ. මට අගමැතිතුමත් සභානායකතුමත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. يعني ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්යසාධක බලකාය පත් කරා. හැබැයි එතුමත් ඒ අය පත් කරන සමාජිකයන් පිළිබඳ යම් ඇගෙයිමක් තියෙන්න ඕන. يعني ඔබතුමා ගැසට් එක දකින්න ඔබතුමායි මම දකින්නේ ඔබතුමා අගමැති මම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නෑ නෑ ඔබ ඊයර ඇත්තකක් තියෙනවා දැක්කද අගමැතිතුමා දකින්න විදි වෙලාවටම නම් අපි දකින්නේ නෑ නෑ අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අගමැති වෙලාව දකින්න වෙලාවට නම් පොදු පුරවැසිනුත් දකින්නේ එතන ඉඳාගෙන ඉන්නේ අනුර මම මේ ඔව් මම වේලාසෙදිම දකින්න ඕයික මේ කාර්යසාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි එඳ එතුමා තමයි ඒ සුසුකම් එතුමාට අනුව තමයි ඒ පත් කළ තියෙන්නේ නමුත් යහපාලන රජ කාලේ ඔබතුමා ජාතික විධායක සභාවට පත් කළා දූෂණ මර්ධන ඒකකයට පත් කළා එතකොට ඔබතුමාගේ සුසුකම් ගැන අපි කවුරුත් ඇහුවේ නැහැ ඉතින් ඒක නිසා ඔබතුමා අරලිය ගහ මන්ත්‍රී ඉඳන් දේශපාලඥයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති චෝදනා ඉදිරිපත් කළා එතකොට ඒ කොමිටෝල්ට පත් කළ ඔබතුමාගේ සුසුකම් ගැන අපි ඇහුවේ නැහැ නේ ඒකෙන්ද මේ සුසුකම් කරන්න අහන්නේ නැතුව ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය කරන්න දෙන්න අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවන රටට මොකක් වෙයිද දූෂණ විරෝධී කමිටුවක හෝ මේ ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනෙක නැහැ වගකීමෙන් කියන්නේ යුග දනාවේ බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු නිව් ෆෝටස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 38/90 මේ අග්‍රාමාත්‍යතුමාගෙන් මාසේ පළවෙනි බදා දාන ප්‍රශ්නට පිළිතුරු දෙන්න ඕන අගමැතිතුමා. පිළිතුරු දුන්නයින් පස්සේ වැඩිදුර පැහැදිලි කිරීමක් තමයි අමැතිතුමාට කරන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ලෑස්ති. මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන. ස්ථාවර නියෝග අනු අර කතානායකතුමනේ අගමැතිතුමා අගමැතිතුමා ප්‍රකාශ කළා අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු දෙනවා කියලා. අදාල ඉන්න ඉන්න ඔහෙලා ඔහෙලා වහම කතා කරන්නේ ඔහෙලා ඔහෙලා මේ පැත්තේ ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා කොට ඉන්න සම්ප්‍රදාය අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම කියලා විශේෂ එකක් තියලා අමාත්‍යවරු උත්තර දෙන්න 33 කියවන්නේ අගමැතිතුමා ඉන්නව නම් අගමැතිතුමාගේ මේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනව නම් එහෙම එකක් නැහැ ස්කීම් එකේ පොත දැකලා තියෙයි මේ කතා කරන්නේ කිසිම මාරා කිසිදු සමාගමකට එල්එන්ජී සැපයීම සම්බන්ධ ඒකාදී කාර්යයක් ලබා දී නොමැති බව මම කියන්න කැමතියි මේක නිසා තමයි මම අගමැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද අගමැතිතුමා දුන්නා නම් කෙලින් අවංක උත්තරයක් දෙන මේ බොරු උත්තරයක් දුන්නේ දැන් මේක විකුණලා නැහැයි කියනව නම් මේ කොටස් 140 මොන පදනමෙන් දුන්නේ ඔබතුමා මේ සභාවට මේ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්න බග්ගියම් බාර ගන්නවද කවදද දෙන්නේ කවදද ලබන සතියේ දෙන්න පුළුවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.